සාදු සාතු සාතුු නොමුතස්සේ භගවතුවරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සර භගෙවතුවරෙහතු සම්මා සම්බුද්ධස්සේ, නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස සාතු සාතුසාතු යොෝධම්මසේනප්‍රති සුපුූජිත ප්ඥාය පාරමංගතු ගම්බීර ප්ඥෝමේදවී මගමගස්සකෝවිදෝ තංවීතරාගං සුසමාහිතන්ද්‍රියන් වන්දාමි පරිණි බුතසාරිපුත්තන් සාදු. අප කෙරෙහි මහත්කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්්ධර්මය මතුකට දලා. දහම්මගඟ පින්නලා දෙෙන අපේ ගුරුද්දේවෝත්තම කල්ල්‍යයාන මිත්‍ර පින්නත් ලොකුසාමිින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා අද දවසේ දසුත්තර විවරණය සදහම් සාකච්ඡාව සඳහා දායිකත්තය දරන්නේ ඇමෙරිකාය පදදිංචිත් පින්නොත් චින්තක සිිල්වා මහතා ඇතුළු පවුලේ හැම දෙෙනනාගේ දායිකත්යෙන් චින්තක සිල්වා මහතා නමින් මිය පරලෝගිය මැටිල්ඩා සිල්වා මෑනියන්ට ලයිනර් සිල්වා පියානන්ට සහ සහන්සිල්වා පුතනුවන්ට පින් අනුමෝදන් කිරීමම් පිණිසඳ. චින්තක සිල්වා මහතාගේ බිරිඳවන තරංගා පතිරගේ මහත්මියනමින් මියපරලෝගිය ඥානා පෙරේරා මෑනියන්ට සහ පතිරගේ දීපානනි සොයිරයට පුුණ්්‍යාන මෝදනා කිරීම පිණිසාත්. ඒ අනන්ත සසරපුරා මිය පරලෝගය සසිල්ම ඥාතීන්ට පුුණ්්‍යානු මෝදනා කිරීමම් පිණනිසත් කියෙන ධර් බලාපරොත්ත ඇතුව ඒවගේ පින්න්නොත් චිින්තක සිල්වා මහතා ඇතුළු සජීවත් සිටින පවලේ සියලු දෙනාට නෑහිතමිතුරු හැම දෙනාට, තුම් ධර්මාව බෝධේ පිණිස මේ සීරු පින්නප කාරවයවා කියන උදදාර් බලාපරොත්වෙන්, ඒ පින්නොත් ඇමෙරිකායි පදිංචි පින්නොත් චින්තක සිල්වා මහතා ඇතුළු ඒ පවලේ පින්නොත් හැම දෙනාාවවිසින්, අද දවස්සේ ධර්මදානමේ දායිකත්්‍යය දරන්න. ද දවසෙ මේ දහම් සාකච්චාවස් සඳහා වැඩමුවෝදාදල් ගෞරෝණීය පින්න ස්වාමීන් හන්සේල මුලින්ම නමස්කාරපුූර්ක පිළිගන්නවා නම්බ බුද්ධාය සමිහන්ස ඉන්න ස්වාමිාන්සෙලා සමගින් අපි පහුගිය දින කීපය පුරාත් බොහෝ වටිනා දහම් කරුණ රැස සාකච්ඡා කෙරුණ අද දවස්සේ පින්න ස්වාමින්හන්ස මේ කාමයන්ගෙන් බෙන්ඩලා ලබන උතුම් සුවයන් ගෙන ඇතුළත්වන සමාධය පිළිබඳු ඇතුළත්වන දම්කාරණ රැක්තිේනවා. හෝවිට මේ දහම් කාරණ විස්තරවසෙන් නිතරහණ ලැබෙන වාඩුයි. ඉන් මේ ගොඩක් වැදගත්තේඒ නිසාබුද්ධ දේශනාවන්තුළ මේ ගැනැතුළත් එෙන විශේෂ හම්කාරණ ැගන්න ලබනික.ඉන්න සාමිනස දැන් විදීම් ගැන විස්තර කරදි බුදුර ජාණන් වහන්ස වදාලා මේ කාමියන් නැසුරු කරගත් සැපදදු කුපේක්ෂා විඳීම ලබනවාද ඒ ලාම කෝවිඳීම. ඊට වඩා ප්‍රනීතතරවූ අග්‍රෝ විඳීමක් තමයි සමාධී මුල් කරගන්න ලබන්නේ. යම් සැපයක් ලබනවන ඒ සමාධී සුවයක් ලබනවනගේ ආග්‍ර සැපයක්. කාමයෙන් ලබන සැපවිඳීමට වඩා මේ සමාධ නොලැබීම දුප විඳීමට කැමතිෙන්න්න කියල බදුරජාන්හසවදදා. ඒවගේ කාමයන්ගෙන් ලබන යම් සැපයක් ඇදද. ඒට වඩා ගොඩාක් අග්‍රයි මේ සමාධියයෙන් ලන සැ කාමයන්ගෙන් වෙන්වෙලා පංච නිීවර්ණයන්ගෙන් වෙන්වෙලා ලබන සැපේ. පින්න සාමින්හස ධර්මය හැසිරන ස්්‍රාවකයන් වහන්සේලා දැන්. ඇදි රෝකයන් වහන්සේලා බොහෝවිට මේ විහාරයන්ගින් මේ සමාධී සමාපත්තිීන්ට සම්මතිලා වැඩ සිටිය. අති තේ රහතන් වහන්සේලා නිරන්තරයෙන් සමාධී සමාපතිසවුවෙන් වැඩ සිටිය තේර තේරි ගාතා පොත්වහන්සේ පුරාවට මේ ගැන දහම් කරුණු ඇතුලක්ත් තිේෙනවා පින්න සාමින්න්හන්සේ කාමියන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා අනු පිළිවෙලින් මේ සමාධීන්ට සම්මයදදින ආකාරය ගැන. මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්තම හරහතන් වහස වදාලා විශිෂ්ට ඥානීෙන් දැක්විතු ධර්මයන් විදිහට අනුපර් අනපුරව විහාරයන් විදිට අනුපලිවෙින් සම්බධන වාසස්ථානයන් විහාර වාසේ කරන තැන් පින්න ස්වාමින්න්හසේ අනපුරර්ුව විහාරයන් ගැන මුලින්ම අනපුරර්ුවව විහාරයන් එක එක පැහැදිික ගත්ත ගොඩක් වටිනස ම නමු බුද්ායි තරවා සරණයි ගෞරනේ පින්න ස්වාමින් හසේ ලගෙන අවසරයි පින්නත්නේ අදි තු සුත්තර සූ්‍රයේදී කතාක් සූට අනු අපි කතා කරන්නේ අනුපූර්ු විහාරණය එකන්න අනු පිලිවල්ට් සමවදින විහරණයන් පිළිබඳයි අපි කතා කරන්න පින්න ස්නාමිනස් මට මතක් වුුණා මේ සියලු සමාධි සමාපත්ති විෂය සම්පූර්න් හසල අවබෝධයක් තිබ්බේ බදුරජණන් වහන්සේට වුණනා දේශනා කරවා ්‍යාන විමෝක සමාධි සමාපත්ති නම් සංකිලේසානං, බෝධන උ්ානං යථාභූතම් පජානාාති සාරිපපුත්තියන සතාගතයන් වහන්සේට දොන සමාධි සමාපත්ති වෙල සංකි ලේසානං, කෙලෙසීයා මක්තිීනවද සංකිලේසානම් වෝධනං පිරිසුදුවීමක්තිී නොද වොට්ටානං ඒ සමාජි සමාපත්වලින් යැි නැගී සිටීමක්තිය නොද යහාභූතම් පජානාති. ඒ සියල්ල පිළිබඳ මනාකොට දන්නේ බුදුරජණ වවාහසයකින. බ පි වාමින්නස වවෙනූ දස බල දහරරි බුදුරජණා වහන්සේ දේශනා කරනවා මේ වගේ විහරණ තියෙනවා. අනු පිරිවල්ට සමවදින මේ වගේ විහරණයන් තියනවා. ආනේ විහරණයන්ට මේ බුදුරජා මහසික ශාවකයන් සමවැදිල වාසය කරනවා. ඉතින් පින්න ස්වාමින්නාස අනූර්ුව විහරණය කන්නේ මේ අනු පිළිවලට සමවදින විහරණයන්. බුදුරජා මහස් දේශනා කනවා ඉඳබික්කවී බික්කූ විවිච්චේව කාමයහි, විච්චා අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාර විවේකදම් පීතිසුකං පටමජානන් උපසම්පජ්්‍ය විහිරති. බුදුරජන මහත් දේශනාකන් නොන්න භික්ෂුවක් විවිච්චේව කාමයහි කාමයන්ගෙන් වෙන්ව විච්ච අකුසලෙහි දම්මයෙහි. අකුසල ධර්මයන්ගෙන් වෙන්ම සවිතක්කං සවිචාරම් විතරක විචාර සහිත වික පීති සුකම් විවේකෙන් හටගත්ත පීති සැපය ඇති පටමජ්‍යාන උපසම්පද්ජය විහරති පලිවිනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන. එතුළ පෙන්න්න ස්වාමන්හස මේ විදි පලිවිනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනකට ඒ පලවිනි ධ්‍යානය තුළ කාමයන්නේ පලමිනි ධ්‍යානය තුළ විවේකෙන් හටගත්ත කාමයන්ගේෙන් වෙෙන්ම මෙච්කු අකුසල ධර්මයන්ගෙන් වෙක්මච්චසාන්ත විහරණයක් තමයි පලිවිනි ධානය කියලා කියන්නේ තු බලන්න පින්නස්වාමන් හන්ස අප පින්න ස්වාමින්නහසලත් කරනු මතක් වුණොත් කියයි එතකොට බලන්න මේ මේ වගේ සමාපත් තිනැත්න මේ වගේ විහරණයන් තුළ මොනවතරම් උදාර සදුටක් ලබන ඇද්ද කොයි එතකොට මේ මට මතකයි පන්න ස්වාමින් වහස මේ ෑ මට මතක්වෙන ඒ කාරණය මට තැන මතකනෑ මේ මාරයාට නොපිනට තැනක්කීවා පලිවෙනි දයානේ දයා මේද විස්තර කරනවා එතුර මාරයාට වත් පේෙන් නෑකිනවා අරමුණවෙන් නැකනවා ඒ යම්කිෙනෙක් පලින් දයාන්ට සම්වදුරන පස්සේ මාරයාට උනත් ඒයාව හොයාගන්න බැකෙනවා ඇයි හේතුව කාමයන්ගෙන්න්න මාර්විෂය තියන් දි පින්න සාමන්නස් එතතුකට පලින්දියන්ට සම්වවට පස්සේ මාරයාටත් හොයාගන්න බැකනවා එතකොටට ඒ වගේ මේ උදාර සමබතක් තමයි පලිවිනි දයාන කියල කිය ඉතුර බලන්ඩ බෙන්න්නම අනුපූර්ව විහරණේ පලිවිනික තමයි පින්න ස්වාමි වස පලිවිනි ධ්‍යානේ ඊළඟට බුදුරජණ වවාහසි දේශනා කරනවා ඊළඟට දෙවිනි ධයානයේ බුදුරජාමා දේශනාන අනුපිළිවෙල විහරණේ තමයි දෙවිනි ධයාානේ ඉතින් බුදුරජාමා දේශනා කරවා දෙවිනි දයානත් සමබ දෙවිනි ධ්‍යන උපදවාාවගන වාසය කරනවනම් එතකොට ඒක කියනවා අනුපූර්ව දෙවිනි අනුපෝර්ුව එකන අනුපිළිවලට සමවදින දෙවැනි විහරණය කියනවා දෙවනි දයානේ දෙනි තියාන. එතකට මේවාකැන් කකුසල ධර්මය කාමයන්ගෙන් වෙන් වෙලා, කුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ උපදවාගන්න මේ ධ්‍යාන සමාපත්ති ගැනයි මේ බුදුරජණන් වහන්සේ මේක දේශනා කරන්නේ. ඊළඟට පින්න ස්වාමෙන්න් හස්සේ බදුරජණ වාහස දේශනා කන්නවා දෙවිනි ධ්‍යානයේ විස්තර කරන්න කොහොමද විතක්ක විචාරාණං ඌප සමා විතර්ක විචාර සංසිදීමෙන් අජ්‍යත්තන් සම්ප සාධනම් ආධ්‍යාත්මය මනාකුට පැහැදීමෙන් යුතුව චේතුසෝ ඒක ෝති බාවන් හිති එක බවින් යුතු අවිතක්කං අවිචාරම් සමාධජන් පීතිසුකං විර් විා රහිත සමාධියෙන් හටගත්ත ප්‍රීති සැපේ ඇති දෙවිනි ධ්‍යානය උපදවාගෙන වාසය කන්නවා කියවා. එක තමයි අනුපෝරු විහිෙරණ දෙවෙනක ඊළන්ට බුදුරජාණන් වහස දේශනා කරන්නවා පින්න ස්වාමි හන්ස තුන්වෙනි දයානේ තුන්ගනි දයාානය දේශනා කන්නවා අනුපෝර විහරණ තුන්ග එක තමයි තුන්ගනි දි්‍යානේ දන දගන වාසයනවා හතර ික දේශනා කන බදුරජණන් වහන්සේ සුකස්සච පහන දුක්කස්සච පහන සැපත් ප්‍රහණය කල්ල දුකත් ප්‍රහාණය කල්ලා ඔොබ්බේව සෝමනස් දෝමනස්සාන අත් අංගම. මුලිම්ම සෝම්නස් දොමනස් දෙකම ඉක්මෝ අගිහිල්ල අදක්කම සුකං උපේකා සති පාරි සුද්දී මේ දුක්ෂැ පරහිත ඒවගේ සීයෙන් යුතු පිරිසුදු උපේක්ෂාවෙන් යුතු හතර් විනි්‍යානයේ උපදවාාවෙන වාසය කරනෝ කියනවා. එතකොට පින්න්නස්වාමෙන්න්නස මේක තමයි අනුපූරුව විහරණේ හතර ඒ විීරය හතර පලිවිනික තමයිතකොට පලිවිනි ්‍යයාානේ. දෙවිනික තමයි පින්න්නස්වාවන්න දෙවනි ්‍යානේ. තුන් විනිකතම තුන් විනිදි්‍යානේ හතර විනික තමයි හරරිවිනි දි්‍යානේ. මෙන්න මේ වට කිය නව නමක් පින්න්න ස්වාමෙන්න්නස පොදුවේ බදුරජනම දේශනා කරනවා මේවැට රූප දයාණ. එම රූප සමාපත්ති කියල ුදුරජන මහන්සේ දේශනාකරේ මෙන්න මේ ධ්‍යාන හතරට. එතකොට මෙන් ධ්‍යන හතර උපදවාගෙන සුවසී සැපසේ එයා වාසය කරනවා. ඊළඟට පින් වස්සාමෙන් වහන්ස ඔන්න ඊල්ලඟට බුදුරජනමහා දේශනා කනවා ඊන එක තමයි සබ්බසු රූප සංඥාන සමතික්කම්. සියලූම් ආකාරෙෙන් මේ රූප සංඥාවන් ඉක්මවා ගිහිල්ල පටික සංඥානං අත්තගමා. ගොරෝස සඥාවන් නැති කල්ල දමලා නානත්ත සංඥානං අමන සිකාරා. මේ නොයෙක් නානත්ත සඥාවන් මෙනෙහි නොකර අනන්තුූ ආකාසෝති, ආකාසා නංචායතන උපසම්පද්්‍යි වේරති. ආකාසි අනන්තයිකිල පින්න ස්වාමින්හස. මේ ආකාසා නංචායතනකින අරූප සමාපත්තිය. දවාගන වාසයරන කිම අරූප සමපත්ති පළවෙනි සමපත්ති තමයි පින්න්න ස්වාමෙන් ස ආකාසාන අංචායතනේ. ලාකාසාන්න අංචායතනේ උපදවාගන වාසය කරන්නකුට ආකාසය අනන්තයි කිය මිනිිහිල ආකාසානංචායතන උපද වගන වාසය කරන ඉතුරින් මෙතන සියලුවම රප සංඥාව නික්වා ගේහිල්ලා නානත්ත සංඥාවන කිසිදයක් මිනිහි නොකර අනන්ති ආකාසය අනන්තයි කියලා මිනිහි කල්ල තමයි ආකාසාන අංචාතන සමපත්තිය දාගන වාසේර ල පින්න වහන යි තර ට මාධී සවුන් දෙන්න් න්ඩන දැගතකට මේ රූප සමපතිත්මවාගහිල්ලනේ රූප සමපත්ති ක්මගල මරෝප සමපත්තියතකට එතන රෝප අරමුණි වෙන්න අරූප සමාපත්තියේදී රෝප අරමුණි වෙන්න එතක එච්චර සවුම් මේ අරූප සමපත්ති ඒනකට බුදුරජනමහා දේශනා කරන්න පින්නසාාව වස පස්වෙනි අනුපෝර විීහරණේ තමයි න්න බදුරජණන් වහන්සේ සබබ සූ ආකාසානංචාතන සමතික්කම්ම සියලූම ආකාරෙන් ආකාසානංචායතන ඉක්මවාගිහිල්ලා අනන්තං මින්ඥා නන්ති විඤ්ඥානය අනන්තයි කියල විඤඥා ංචායතනං උප සම්පද්ජ පීරති. විඤ්ඥා නංචායතනකින අරූප සමපත්ති උපදවාගෙන වාහසය කන්නවා. එකක ඒක මෙෙක තිෙන්ට පත් පෙන්න්නේ සියලූම ආකාරෙන් ආකාසා නංචාතන ඉක්ම ගහිල්ලා වි්ානය අනන්තයි කියල මෙෙනෙහි කරලා තමයි මේ විඤඥාණංචායතන සමපත්තිය උපදවාගෙන වාසය කරන්නේ එකතුළ බලන්න මේ විදිහයට බුදුරජණ වහන්ේ ළඟට දේශනා කරවා ඊළඟ අනුපූරු වීහරණය තමයි දේශනා කරන බුදුරජණන් වහන්සේ සබ්බසෝ විඤ්ඥාණංචායතන සමතිකම සියලූම ආකාරම මේ විඤඥාණංචායතන නික්මවා ගිහිල්ල නත්තිකින්චීති කිසිවක් නැතයි කිය ආකින් චංඥා තන කින් ාතන ප සම්පද් හිරැති මේ ආකින් චඥායතනක සමපත්තිය උපදවාගන වාසය කරනවාක් කියන එකක කිසිවක් ැයි කියලා මෙනෙහි කරල ආක ච ත සම්පත්ති උපද ගන වාසයකන ක වි ා ාත ක් වාගේ හිල ප ස ආකින් ච ාතන සපත්ති සවදන්න. ඒනක බුදුරජනවා දේශනා කනව පින් ස්වාමන අනපූරු හිහරනට ගට දේශනා කන්නවා සබ සෝ ආකින් චഞඥාතන සමතික්කම, සියලූ ආකාරයෙන් ආකින් චഞඥාතය සමපත්තියක්ම ගිහිල්ල නේවසංඥා නාසංඥාතන උපසම්පද්්‍ය පීරති. නේව සංඥා නාසංඥාතන සමාපත්ති අරූප සමපත්තිය උපදවාගන වාසයකනවන්. එතුර පින් වසාමල සරූප සමපත්ති වල කෙවර තමයි නේවසඥා නාසංඥාතනකින් සමපත්තිය. එතකට බේ සමාපත්තිය උපදවාගෙන වාසය කන්නවා කියනවා. එතකොට මේ සමාපත්්‍යය ඉක්ම යනවා ඊ ළඟට බදුරජණනහ දේශනා කරනවා. සබබ සෝ නේව සංඥා නා සංඥාතින සමතික්කම්ව සිලුව ආකාරෙන් පින්න ස්වාමින්නාස නේව සඥා නා සංඥාතන ඉක්මෝ අගිහිල්ලා. සඥා බේදේත නිරෝධං උප සම්පද්ජි විහිෙරති. සඥා බේදත නිරෝධයකැන් නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසයකනවකිවා. එතකොට ඒැන් ඒ නිවඥා නාසාංඥාතන සමපත්තියත් ඉක්මවා ගහිල්ලයි සංඥා වේදතති නිරෝධේ එහම ැත්තැ නිරෝධ සමපත්තිය උප දවාගෙන වාසයකෙන්වා ඉතුට බලන්නට පින්නවසන්ස පලිනි දි්‍යාන දෙවදි්‍යාන තුන් එනි දිානේ හතරවිනි දයාානයකින රූප සමාපත්වය. ඊළඟට ආඥ ආකාසානංචායතනය ඊළඟට විංඥා නංචායතන ආගිංචඥායතන නිවසඥා නාංඥාතනකන අරූප සමපත්ති. මේඒ ඉක්වා ගල පින්න ස්වාවමිනස අවසාන්න අනපූර විහිහරණය තමයි සංඥාවේදේත නිරෝධය. ඒකයන්නේ නිරෝධ සමාපත්තිය උපදවාගෙන පාසේ කරනන්න ඇතුළ බලන්න පින්නස්වාමිනස මේ විදිහයට මේ බුදුරජණන් වහන්සේ මේ විහරණයන් මේ වගේ අනුපිළිවල විහරණයන් තුළින් වාසය කරද්දී. ඒ ලබ නිරාමිස් ප්‍රීතිය උනාසේ නොවේ කාකාරයෙන් දේශනා කරා මහනිනි කාම සැපය කියයන්නේ අසූචි සැපේය කියලා. ඊට වඩා උතුම් වූ සැපයක් තියෙනවා කියනවා නෙක්කම් මෙෙන් ලබන සැපිය ඉතුර පින්නස්සට නෙක්කම්ම ලබන සැපේ ලබන්නේ මෙන්න මේ වගේ අනුපූර් විහරණයට සමවැදිල උපදවාගන්න මේ සමාපත්ති වලින් මට එක කාරණය මතක්කන්න පින්නස්නස මට මතකයි මේ ඒරහතන් වහන්සේගේ නම මතමත්තකන මට මතකන් වහන්සේ රේවත මහරහතන් වහන්සේ වගේ ඉති හන්සේ නියෝසාම්පත්තිරි සංවදිල වාසය කරන්නවා. එතකට නිියෝ සබත්ති ැෙගටිල ආවට පස් යහනුව ඔබහන්සේ මොනාත කරයකීනො. ම යමක් වැළඳදවා කියන. මොකද වැළැඳ න අමුදත වැඳ වා කියන. ඒ අමා නිවන වැලඳදුවක කිය අර්ථය කියන් ෙතුු බලන් පින්නස්වාම වන්න්න රහතන් වහන්සේලාගේ සමමාපතති ගත්වොත් පින්න්නස්වාමන්න හතා ගඩි පැති උන්හසේලා සීරුරාගදෙේ හම ප්‍රණය කරල ඒගේ උදාහර සමාපත්ති උපදෝගෙන වාසය කරදදි මොනවගේ සැපයක්ක් උන්හසලක ජීවිතයට ලැබෙනනෝදකි කියලා පින්න්නස්වා වින්න මේේ කාරණවලින් අපට තේරුන් ගැනීම හැකියවක්ති. ඒෙමයි පින්න්නස්සාමන්හන්සේ පැහැදිලි කරල දුන්නේ. අනුපිළිවලින් සමාධයට සමාධන ස්්‍රාග්‍යයන් වහන්සේලා. පිියලින් ඒ සමාධීන්ට සම්වදමින් ඒ විහිරණයන්ගෙන් යුතු වැඩසිටි. ස්්‍රෞකයන් වහන්සේලා කාමයන් වගින් වෙෙන් වෙලා ඒ උදාරූ නෙක්හම්ම සැපියන් ලැබෝ. පින්න සාමීන්හන්ස මේ ඊළඟට සඳහන්නෙනවා මේ සාරිපපුත්තුම හරහතන්හන්සේ දේශනා කරනවා කත මේ නවදම්මා සච්චිකා තබ්බා සාක්ෂා තු ධර්මෙන්දෙන්. අමා නිවන කෙලෙසුන්ගේ නිදහසීම සාක්ෂාත් කරන්න තියෙන දෙය. මෙතන සදහනනවා කත මේ නවදම්මා සච්චිකා තබබා නව අනුපබ්බ නිරෝධ අනුපිළිවෙලින් නිරෝධයට පොත්තේ. මේ කෙසුන්ගේ නිහසේ අනපිලියලින් සිද්ුවෙන නිරෝධයක් ගැන මෙතන සඳහන්න්නය වනවා. පින්න අස්වාමි හස මෙන්න අනුපූරුව නිරෝධයන්ට අනුපිළිවලින් සම්වධනනාකාරය ගැන සඳහන්වෙන්නේ මුණනාකාරදි කදය. නම බුද්ධයේ පඩ සිටින පින්නත්ස්වාමි්‍යාසලගේ නවසරයි පෙන්නත්නීසාරිපුත්ත මහරාතන් හස දසුත්තර සූ ප්‍රදේශනාවේ. ඊළඟට දේශනා කරලා තියෙන අනුපුබ්බ නිරෝධ ඒ න අනුපිළිින් නිරෝධ වෙන ධර්මයන් ගැන දැන් අපේ පිලත් ස්වාමිනා සවිස්තර කලා අනුපුබ්බ විහාර අනුපිළිවෙලින් ඒ ශ්‍රාවකයන් වහන්සේලා උපදවාගන්න සමාධි සමාපත්ති එතකොට අනුපුබ්බ නිරෝධය බුදුරජාණන් වහන්සේ ඒ ම සාරිපපුත්ම මහරතන්වස් බුදුරජා දේශනා කරපු විස්තර නිසාරිපපුත්්‍ර මහරත්ත වවස් මේ සූත්‍රය අඇතුත් කලතිනවා. එකට අනුපුබ නිරෝධදකලින් අනු පිළිවෙි නිරුද්ධවෙන්නේ කුමක්ද කියලා. තමයි මේ දේශනා මේ කොටසේ විස්තර කරන්නේ. මේවා පිින් අති නිතර හන්ඩ ලැබෙන කොටස් නවෙේ පින්නත්වා මිහන්ස පිඩත්ේ. මේවා සුලබ නිත්තර නිතර අහන්ඩ ලැබින්නේ. ඒ නිසාම ගොඩක් වැදගත්. මංහිතන අද කතා කරන දහම් කරනු. සියල්ලම පහේ බොහෝ වැදගත් ඉති අනුපුබ්බ නිරෝධී ගැන මේක සාරිපපුත්ත මහරතන් වහසේ ඉස්තර කරනවා ඔන්න දැන් අපි ගත්තොත් කෙනෙක් ස්වාමිනාසේ කලින්මු ස්තර කරන මේ දිහාන සමාපත්තිවලට සමයදින්න කලින්ි ගත් පළවෙනි දෙහානට සමයදින්න කලින් කෙනෙක් කාම සංඥා නිරුද්ධ කරලෙන්නේ දැන් පලවෙනි දිහන විස්තර කරන තැන ති නවා පවිච්චේව කාමයහි පවිච්ච අකුසලෙහි ධම්මයෙහි වික්ක සවිචාර ක විවේකජයම් පීතු සකම් පටමජහනන් උප සම්පජ හිරදි කියෙලා කාමයන්ගගේ වෙන් වෙලා විච්ේව කාමහිකන් හිළඟ අගුසල ධර්මයන්ගේ වෙන් වෙල අකුසල ධර්මයන්ගේ වෙන් වෙලා විතරක විචාර සහිත ප්‍රීතිතුසක කාාගතාවේ ඇති පළවිනි දින උපදවගෙන වාසය කරනවා කියන. එතකුට පලවිනි දෙහනයට යමෙක් සමවදිනවාද එයයාගේ නිරුද්ද වෙලා කීනකින කාම සංඥාව යම්මටක පලනි දානට උපදවාගන්න පලනි දහන උපදවාගන්න බෑ කාම සඥඥාව කියනේ පාමච්ඡන්ද නීවරණය හිතේ තියාගෙන කාම සඥාව තියාගන පලවෙනි දහන උදවන්න බෑ. ඊළට අක්ුසල ධරන්න ඒකන එර වචනඉතින් විච්චේව කාමීට අකුස ලෙහි දන්නේ අකුසල ධර්මය කියල කියන්නේ දැ බුදුරජාහස් පාවිච්චි ක ලති නො මේ පංච නීවරණයට අකුසල රාසි කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද. ඒ පහ බදුර ජා පාච ක් සසික කට අක් ස දම ැහර ක ල මයි ල ම සඥන . ඒ ලළගට දෙවනි දි්‍යානට සමයදී සිහිටින බික්ෂූට එක් නැව ම ත්ත ශ්‍රාවකයාට විතරක විචාර නිරද්ධව වනවාවකින්. දෙවනි දාන විස්තර ක ැන . විතක් චා නම් ූපසම අජ්‍යත්තං ඒ සම්පසාධනං ඒකෝධිභාවන් සවිතක් අවිතක්කං අවිචාර සමාධ ජම්ප්‍රීසකන්. කලින් විස්තර කලි වවේක ම්පීතිසකන් එක විතාර්ක විචා සහිතයක් සවිතක්කං විචාර දෙවනි දිහනේද ස්තර කරන්නේ විතක් විචාර නවූපසම විතර්ක විචාර සංසිඳීජය ඒළග. සමාධ ජපීතු සමාධීන් හට ගත් පිතිසපයක් තියන ලින් තියන නීවරණ නැතිවීමෙන් හට ගත්තු විවේකින් හට ගත ප්‍රීතිසපයක් දෙවනි දිානේ දීතයන්නේ සමාධින් හට ගත්ත ප්‍රීසපයයක්. එතකට විතර්ක විචාර ඊට පසතින අ විතක්කන් අවිචාරන් සමාධජපී. විතර්ක විචාර නැති සමාධීින් හටගත්ත ප්‍රීතිසක විතක විචාරයනක ප නත් තේරනත් මෙම තේරු ගත්තක් මන දැන පීත ාකරන සභාව ඇ තිනන අප ආ ආනාපාන සති වඩන න ආශවාසයක්. වාසකල අපි වචනින් හිතින් කියනවන කටින් නොකීට එතුකට ඒ ආශවාසය ප්‍රශවාසයකිනෙක් හටින් වචනින් කියන්න නැතුව සිතන් තේරුම් ගන්න ආශවාසයක් මේක ප්‍රශවාසයයක්යකකිල හිතන් තේරුම් න්නවා දුරු දිවනි දිහාහනයට පත්තච්ච ශරාවකයාගේ මේ හිතං ආශවාසය ප්‍රශවාසයක් කිය ලව හිතේ වැඩ කරන ස්වභ වෙනනතිී නොක විතරක විචාර නැකි සමාධන් හට ප්‍රිශය සමාධියමි බැසගෙන තින්. එතකට දෙේනි දිානේද මොක්ද නිරුද්ද වන විතරක විචාර නිුද්ද වෙන. තුන්වැනි ද්‍යානයට සමේදී සින දැනක්තාගේ ප්‍රීතිය නිරුද්ද වෙනවා. තුන් එනි දහනන්නේ පටන් ගනිත්තින කොම පිීතිහාා විරාග උපේකෝජ විරතති කියිල ීම ීමට මදකැට ව පීතියාාච විරාග පේක්කෝජ හිැති සතෝජ සම්පජාන සුකංචකයම් පටි සංහේදී. යන්තන් හරියා ආජික්කන්ති ආයන් වහන්සේලා සැප සහගතය ඇයි වදාළ දේශනාවකිනවා. ප්‍රීතියට රද ච ර තුන් ානට පත්ච ෝකගේ ප්‍රීතිය නිරද් වෙලා ගහැකි. ඒළගට හතරුවනි දිානට සමය ිච්ච භික්ෂූගේ ඒම නත්ත හතරුව ව දිහාානට සමධන ශකගගේ නිරුද්ධ වනෝ කියන කාය සංස්කාර කාය සංස්කාර කියන ආශ්වාසත් ප්‍රශවාසයත් නිරුද්දධ වෙනෝ කිය. දැම් පින්නත් ස්වාමනස මේ ෞතික තාක් න ෝක මේ තේරු ග න්නේ. සාමාන්‍යෙන් අපි ගත්තොත් මේ බුද්ධවාාසනය බෞද්ධමයක යයි කියනත් සාමාන්‍යෙන් ධර්මය දනතය ගොඩක් දන්නන්නේ ආවාස ප්‍රශවාස නිරුද්ධකරට සමාධජම පතිතියන කියලා. භාාවන ංවාසේක ්‍යවාස ප්‍රශස නිරදය හ මනස ජීවතයන කියළ බෞතිකවනි වනස කල්පන කරන විද්‍යාමක එකැන මේ බෞතික දේල් තෙක්ක පදනං එච්ච. තුකට බුදුරජාණන්සි ධර්මය පෙන ලතින මේ හතරින් දිහට සමෝධන භික්‍ෂූගේ ආශවාස ප්‍රශ්වාස කෙනෙක නිරද්දය කිය. ඒ ු ්‍ර ද ගනාවක තින මතකට ේද ංය හ . ඊළගට ඔය කිවේ රූපී දෙහන ඒළගට රූපී දිහන තුළ නිරුද්වන දේව එතකට මේ මෙතන හට තියෙන දහනවදී පිත් කායිංස්කාර ඊළගට වචී සංස්කාර කියෙන දෙකමනේ වචී සංස්කාර කියන විතක් විචා කාය සංස්කාරගෙන ආශවාස ප්‍රශ්සාසත් කියෙන දෙකවනේ. ඊට පස්සේ තින ආකාසාානං චායතනට සම ද සිින ික්ෂුවගේ. ර සංඥා නිරද්ද වී දැ වාමන විස්තර කරන ආකාසාාන ං ාතන ෙම ක්දක. අනන්තුූ ආකාසය අනන්තයි කෙන සංඥාතු අරූපී සමාධිකට සමෝධර. එතකුට මේ ගොරෝසු සඥා රූප සඥ සම්පන් නිරුද. විඥාන ජාතන ඊළ නකටම විඤඥාන ං ායතන වි්‍යා ංජාතනයට ස තැනැත්තාාගේ ආකාසානචාතන සංඥ නිරද්දී ළඟට තිනවා ආකින් ායතට සමේද ටින තැනත්තගේ විඥානංචායන සඥා නිරුද්ධ වී. ඊළට නේව සංඥාන සංඥායතට සමයදි සිටින ැනැත්තාගේ ආකින් චඥායතන සංඥා නිරුද්ධව. එකයන් එකක් එකක් ගාන අරූප දෙයානින් එකින් එකට ඉහලට අද ආකාසානංචාතන විඤ්ඥානංායතන ආකින්චඥා නේව සඥාන සංඥායතන ආද අරප සමපත්්‍යවලින් හෙට අද. අපිගත් ආකින් ාත පද ද ්‍යා ාත සංා සම්පපුන් නිරුද. එතකට ඒ වගිතන්නේ. එතකට නව සංඥාන සංඥායතන සමයදී සි තැනැත්තාගේ ආකින් චඥායතන සංඥා නිරුද්ධව ලාලය ව. ඊළඟෙට අන්තිමට තියනවා සංඥා වේදයත නිරෝධයට සමයදී සිටන තැනැත්තාගේ සඥාවත් වේතනාවත් නිරුද්ධ වේ ඒක නිරෝධ සමපත්තිී පින්නස්වාවිිනාස රෝධ සමාපත්තියට සමයදි සිටින බික්ෂූගේ සංඥාවත් වේදාව කිය නෙම නිරද්ධ. මේක බුදුරජා ශවිස්තරක තින චිත ංස්කාරහ චිත්ත සංස්කාර කියලකින. එතකොට පින්නවත්න මේ නිරෝදධ සමාපති සමයදිච භික්ෂූගේ කායයි සංස්කාර නිරුද්ද වචී සංස්කාර නිරදධ චිත්ත සංස්කාරත් නිරුද්ධ. සියලුම සංස්ර නිරුද්ධ වෙච්ච සමාපත්තිය නිරෝධ සමාපත්ති. එකකටම සංඥාවේදී නිරෝධ ට ස යද ැන සංഞ ාවත්. ඒදනවත් කියන දෙකම නිරුද්ධ වෙලානවා. පින්න්නත් ස්වාමින සතකුට දැන් මෙතන සන්ඳහන් එන රූපී දයන් හතරත් අරූප දය හතරත් ගැන එකට මේ රූප ද්‍යන හර අරප දයනතර තුපද ස්්‍රාවක බුද්ධහසන බහිරත් හිටිය අ ැං ආලර කාලා මුද්‍රාමපුත් අද උපදවග නටිය පිකනකුට හිතන පුළුවන් අපේ බුදුරජාන්සේඒේස්රාවගේ ්‍රරාවක ගැනීමමුත් එක්කමද මේම ඔගන්න නි කියල. නමුත් ඒෙ කාල උපදවගත සමාධි සමපත්ති පින්නවා පින්න අත්න ගේ ස්තතු වනාන්ේ ෝධි ලේද සබද්ධත්වයට පත්වනට ඒක පුරද කර ෙනානව. උන්වහන්සේ මේ අරූප දි්‍යාන අරූපධ්‍යාන ආදී විස්තර කරදදි බුදුරජාන්සේය සාක්ෂත් කරදදිී උන්වහන්සේ සම්මා සමාධීට පත්වනය සමා ධිට්ටි යපදෝගෙන. ඇතුර සම්මාදිිට්චය ක ලකින චතුරාර් සත්්‍යය අවබෝධඥාන. එතුක බුද්ධසාාසනය බාහිර කෙනෙක් මේ රූප දිහාාන අරූපධානය අම්තා කඋපද වනවද. ඒ චතරා ත අවෝදධයක්ක සිදවනනි කක්න. සම්මාධදිිට්ිමුල් එන්නන්නේ එකට එතකට වහසේ භාග්‍යතුන් වහන්සේ සමාධිට්යෙන් යුක්තවයි සම්මා සමාධීපදිව එතකට හිත්තක්කයි මනාහසය නි කෙලිස් බවට පත් වෙල මේ සමාධ සමාපත්ති සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඊට පස්සේ අපේ පින්නත් ස්වාමිාසේ මතක් කලා වුණනාසසිටතින් දස බල ඥානවල ඥායක් තියන ඥාලබල සමාධි සමාපත්ති ගැන නැගී සිටීමට සමවැදීම ඒ පැවැත්වීම ගැන සම්පූර්ණය දන්න ඥාන ටේ වගේ දස බල දහරි අපගේ සාාස්තෘනාසි වදාල මේ සමාධ සමාපති ගැගෙන ගන්නන්නේ හැබ බුද්ධ සාසනයකෙන් බාහිර පින්නත්න්නේ කිසිම තැනක නිරෝධ සමාපත්තියක් ගැන විස්තර වෙන්න. මේ බුද් සාාසනී විතරමයි නිරෝධ සමාපත්තිය ගැන විස්ත්‍රරවේ ඒය නිසායි කරුන්ටික මංහිතන පින්නත්ස්වාමිනාහස මේ අනුපිළිවෙර නිරෝධී ගැ ගෙන ගන්න අපිට ප්‍රමාණවත්ක. පෙන්න්නස්සාවාමන් වහන්සේ අනුපිළිවඩින් කෙලෙස්වලින් නිදහස්සෙද්දි. න පිල රෝදයට පත්තිෙන ආකාරය මේ සමාධීන් සම්මදිිනි අනුපුළිල අනුපළිවෙල නිරෝධයක් ගැන ධර්මය සඳහන එන්නේ මේ පිළිලටයි කියල පෙන්ලදුන්න ඒ දහම් පරියායි විස්තර කරලා දුන්නේ පින්නතනි ඔබට දැන් සසාමාධී විශෂේයට අයත් දහම් කාරණගෙන් කතාා කරද්දි. මේ විස්තර සමහරරිට බඩ නිතරහන් නොල ෙන්න්නනි සාමේගෙන දන්නේ නැති වන්න ල. එතකොට දැන් ගන මේ දිර තේරම් ගන්නපුළුවන් මේ දීගනි කාහය පොත්්වහන් සෙපපුරාවට මේ ගැන සමාධියයෙන් ලබන සැපේ ගැන සඳහන්නෙන් උපමාවලින් මිස්තර වෙනවා. දීගනිකායි සූත්‍ර දේශන ප පලවෙනි පොත්්හන්සික සූත්‍ර දේශනා පුරාවට ගැතිය නො මේ කාරණ ඇතුළත් දහම් කරනු. එහිද මුලින් සඳහන්නෙන්න මේ කෙනෙක් ධර්මයට යොමු එද්දි ධර්මය සසිහිකරත් දේ‍යයා ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්ද්‍රිය දමනයෙන් ක්‍රමක්‍රමයෙන් දමනයට පත්වනවා ඉන්ද්‍රිය සංවරයෙන් තුළ ත්‍රිවිද සුචරි තුළ වැඩමින් කෙනෙ භික්ෂුවක් බ භික්ෂුවක් සීල ගුණ දහම්තුළ වැඩදදි ප්‍රාතිමෝක්ෂ සංහර සීලයෙන් සංර වෙලා. ඒ කෙනනාගේ ජීවිතයට දධර්මයටටිකටි පුරදු කරා නවස්ථාව ලැබෙද්දදි. මේ කෙනාගේ ජීවිතයේ අභ්‍යන්තරේ මේ ගුණ දහම්මලින් වැඩෙද්දී. ආහාරේ පමණ දැනගෙන වැලදීමේ සියව්ප පස්ස ප්‍රත්ත ේක්ෂාවවෙන්නතු වැලදීමේ මේ කාාර්ණාවවලින් ක්‍රමයෙන් දමනයටට පත්ව වෙනවා කෙලෙස් තුරු ලාලකුසත් දරුවෙන්. ඊළංඟට නීර්ණයන්ගේ ක්‍රමක්‍රමය ත නිදහස් කර ගන්න හසිගන්න කාමච්චන්දයෙන් ව්‍යාපාදයෙන් තිීනමිදේ උද්දච්චකු कुछ විචිකකිච්චාකින් මේ පංච නීවරණ ධර්මයන්ගේ නිවන්ම ආාවර්ණය කළ දාන ධර්මයන්ගගේෙන් හිත වැහිලතියෙන් ඒ නිදහස්සීම විශාල සැපයක් විදියට දකිනෝ ඒ ඒවයි නිදහස්සෙලා ලබන සමාධිසුවයේ අති විශල සැපයක් විදියටට දකිනෝ දුරජාන්හ සේගන උපමාවලින් දාලා මේ කට න් ්‍රා් ට ව දාල දේස් යි කൂට දන්න දන්ත ස ූත්‍රය සඳන් වෙන්නේ ඒ මේවාගේයක් කියනෝ. නයක් කරගෙන කර්මාතයක් යොදෝනවා කියනවා කියෙනෙක් යක් කරගන വ්‍යාපාරයක් පටන්ගන්නවා කිය. ඔහගේ വ්‍යාපාරිය සාර්ථක වැඩෙනෝ එතකට ඔහුට පරණ මුල් නයක් ඇැද. ඒ සම්පූර්ණනෙන් මගවල දාලා ඒ නයින් නිදහස්සෙනෝ. ඒන් පස හට අමුදරුවන් පෝෂණය පිණස ලාබේකු තිරි වෙන. එකකට ඔහොටු ෙමහිතිෙනනවා. මං කලින් නයක් කරගනයි ව්‍යාපාරයටේ දෙවව. ඒ මගේ ව්‍යාපාරයේ සාර්ථකුණා. ඒ මං යම් පර නය මුදලක් ඇද. ඒ සම්පූර් ිම ගෙව්වා අමුදරුවන් පෝචනයටටත්ම දා යමක් කිතිරි ුණා කියලා. ඒහේතුෙන් ඔහු මහස් සතුනක් ලබන සොම්නසක් ලබන න ෙවන ක කිය න ක දන් ඇති මේේගෙන. යි ගෙවල රුණාට පස විසාහල සතුටත් ේෙන. ඒ වගේ මේ න අය කර ක් ද නෙනෙක. ඒනයි නිදහස්සනාවගේ උදාාර සැපයක් ලබනවා පංච නීවර නැමති නයයි නිදහස්සීමෙන් ඊළට සහන නෑය වගේම කෙනෙක් ලෙඩ දුක් වෙලා හොඳට මාසරන වෙලා කෑම්බීම ගන්න බැරු අසාදවෙලා ඉන්න. පස්සෙ මෙයාඒ ලෙඩෙන් නැගිටලා. අසනීපේ සූපත්වෙලා සූ පහසුට පත්වෙලා තමන්ට කැමති පරිදි නිරෝගි සුවයෙන් තු ඉන්නවාවදක් ඉදී තමන් සතුරට පත්්‍යන කියේනවා ඇඟ ප්‍රත ප්‍රානවත් වෙලා තියදිී සතුට පත්වෙනවා කියනවා ඒවගේ කියනවා මේ. ගිලන්නවෙලා න්නෝගේ කිය නොේ කා පංච කාම ගුණයන්ගින් පංච නීර්ණයන්ගෙන් ලෙඩවෙලා ඉන්න ජීවිත. පංච නීර්ණයන්ගේ ෙඩ විච්ච ජීතෙන් පංච නිවරණයන්ගේ වංගුණනාට පස්සේ උදාහර සැපයක් ලබනවා කෙළවදාර. ඒවගේ පින්න්නොත් බ්‍රාහ්මණය කෙනෙක් ඒ මේ වගේ දෙයක් පුරසය කිරග දෙෙක් හිර බන්ධනයට අහුවෙනෝ. ඔහු පස්සෙේ කාලෙක හු තමන්ගේ ධනේ වියදන්න නොකට සුවසයම් බන්ධනාගාරය නිදහස් වනවා ඔහුගේ සම්පත්තුලින් විකිසි වදමක් යන්නෙත් නෑ එකට හට මහිතෙනවා ං ඉස්සර හිරගෙදරක බන්ධනට හුවෙලා හිටේ. දැන්ඒ දනවියදමකින් තොරෝම ඒ බන්ධනින්මාම නිදහස්සුනා. මගේ බෝග සම්පත්තුලින් කිසිේකට හානිය කුණෙක්නෑ කියලා හිරෙන් නිදහසන කෙනෙ පස්සේ සතුටයෙනවා තමන් දඩගවන්න නැතු ඇපගේවන්නතු හිර නිදහස්සන ලැබෙනවා. එහෙම නිදහසුනාට පස්සේ සතුරක් ලබන්න යම් සේද. ඒගේ කියනවා උදාර සතුරක් ලබනෝ කියන කියෙනෙ පංච නීවරණ නැමති හිරෙන් නිදහසුනාට පස්සේ. ට දුරජා හන්ස ඒ ගේ පිින්න්න ්‍රාහ්මණයේ රුසේෙක් තමට හිතතු පරිදි යන්න බැරවිදියට අනුන් යටත යට ල න්න දසේක් ලා න්න. ඉතින් ඒ දිර දාස ීතයක් ගෙවදයේ අයිතික ෙන කියන කියන දිට කටයතු කර ලයි න. යා පස්ස කාලක දස භව නිදහස්ස නවා තමන්ට ැමති දයට හිතුමන අපප අන්න පුළුවන් දියටට වා. ඒ සභවයි නිහස්සුනට පසෙයා විශාල සතුරක් ලබනා කියලවා. අන්න ඒ වගේ කෙනෙක් පංච කාම ගුණයන් නැමති. මේ පංච නීවර්ණයන්ගගේෙන් පංචකාම ගුණනයන්ගේෙන් ලැබෙන අරමුණ ඔස්සේ පංච නීවර්ණයන්ගේෙන් දසබවට පත්වෙලයින්න ලෝක. ඒ පංච නිීර්ණයන් ඇමති දහසභාවෙන් නිදහස්සෙලා වාසේකරදදි උදාහර සතුටක් ලබනෝ ඒවගේෙන් බුදුරජාණන් වහන්සේ දාලා පින්න්නවත් ්‍රහ්ණය කර මේ වගේ දෙයක්. පුරෂයෙක් ධනය ඇතිව බෝග සම්පත් ඇතිව හාරපානු දුළබව් බ වුවදුර සහිත කාන්තාාර ගමනකට පිටත් දෙෙන. ධනදාාන ආහාර පපානරගෙන කාන්තාාර ගමනකට පිටත්තිෙනවා. නමුත් හ පසුකාලික කාන්තාාරෙන් එතර වෙනවා සූසේම ගමන අවසන් කට බිය ෝ දුරනැති ආරක්ෂාව ඇති ැනට පැමිණිෙනවා. ඒ කාන්තාාරෙන් එතරවෙලා සූසේම සේම්භූමයක් කරාගේල්ලා පහසුවෙන් වාසේ කරන්න යම් සේද. අර කාන්තාාර ගමන අවසන් කරන යම් සේද ඒවගේ පංච නීවරණයන්ගේෙන් අර දැඩිව පීඩා වෙලාඉන්න කෙනා කාන්තාරයේ තැවිහව යනවගේඉන්න කෙන ච ීවර්ණයගේ ෙන් ුණනාට පස්සේ ඒ ඒයි නිදහස්සවෙලා ලබන සමාජි සැපයෙන් උදාාර වූ සතුටක් ලබනුම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත් මහනන පින්නොත් බ්‍රාහ්මණය ඔන්න ඔය විදිහටම මේ පංච නීවර්ණයන්ගේ නිදහස්සවෙලා ලබන උදාර වූ සැපය අද්‍යෙන් ඉන්න ඒ භික්ෂුව පංච නීවර්ණයන් දුරුවීමෙන් ලබන උදාාර සැපේ ලබමින් උදාාර අනිසංස දකිමින් වහන්සේ කරනවා කෙද එතකොට බලන්න පින්නතුනේ කෙනෙක් නයක් කරගන ක්විඳන කෙනෙක් වගේ ලෙඩවෙලා වගේ හිරේ වැටනවගේ යෝගේෙන් වහල් බව් පත්තුුණාවගේ නිර කාන්තාාරයකට පත්හෙලා කාතාාර ගමනකට වැටනු වගේ පංච නීර්රණයන්ගේෙන් දුක් මිදන කෙනා අපේ ජීවිතෝොට ලැබෙන දුක මේ වගේ අපි මේ හිරේ මේ දුකේ වැටිලයින්නයි ඒ නිදහස්ස වන පංච නීවරණයන්ගෙන් වෙන්වු සමාධිස්වය උදාහර වූ සැපයක් එනිසා අපිත් මේ හිරේ නිදහස්සන කවද්ද මේනයි නිදහස්න කවද මේ ලෙඩේ සුව කරගන්න කවදද. මේ කාන්තාර ගමනේ අතරමං වෙලා ඉන්නකින් නිදහස්වෙන්නේ කවද්ද කියල යම් කෙනෙ කහිතනවන. ඒ මුල්කරගෙන වේරියයක් ඇති කරගන්නවනම් මෙට මේ පංච නීරණයන්ගේ නිදහසයම් පිනිසමයි මහසිගන්නට ඕන්. ඒ නොදදාර වූ සැපයක් ලබන්න පුළුවන්. පින්නත්ස්වා මනිහසේ පංච නීවරණයන්ගෙන් වෙන් වෙලා කාමියන්ගෙන් වෙන් වෙලා. මේට අනුපිළිවිලින් සම්වධන ආකාරයගෙන බුදුරජාණන් වහන්සේ වදදාළ ධර්මේ. කාමු ගුණයන්ට නොවැලි ඒ නිදහස්සමින් නුදාර් සැපයක් ලබමින් ප්‍රනීත සුවයක් ලබනා ආකාරය ගැන පින්නස්වාමන්හස මේ ගැන තියෙන දහම් කරණකිහිපය හදලද. ඒම පෙන්න්නසන්නසේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේඋහන්සේ දකින ආකාරමයක විස්තර කරන්න මහනිෙන මේ අනුපතිකන සූරතයේ මේ කොට පොඩි කොටසක් විස්තර කරන්න මේ හරරි ලස්සනය මේ. මහ මේ සාරිපපුෘතතියන් යහපත් කුසල් ගුණියයන්ගේ යුක්තයිකන. මහණනි සාරිපුෘතයන් මහා ප්‍රඥාවන්තයකින මහා ප්‍රඥ්‍යාවන්තයන. පිරිවත් මහලි මේ සාරිපෘතයන් ඉතා පලල් ප්‍රඥාවෙන් යුක්තයිකීම. ඒවගේ මේ සාරිපුෘතයන් සතුට උපදන ප්‍රඥාවෙන් යුක්තයයිකන හසු ප්ෝ. මහන මේ සාරිපපුෘතයන්න අතිසේ වේගවත් ප්‍රඥාවෙන් යුක්තයකින වන ප්нюු. හ සාරරිපෘත්්‍යයන අතිසේෙන්ම් ීක්ෂණ ්‍රඥාවෙන් යුක්ත ැකින තිික්ක පഞ්ഞෝ. හෙ සාරිපුෘත්‍යයෙන්න අවබෝධය තුළින් ඇ නොවැලනේ ප්‍රඥාවන් යුක්තායකින නි්බේදිික පഞ්ഞෝ. මහනන මේ සාරිපපුත්යන අඩමසක් පුරාවට අනු පිළිවෙලින් ධර්ම විර්ශ ධර්ම විදර්ශනාව විදරශනා කරනවා කියනවා. එකන අඩමසක් පුරාවට ොන්හන්සේ අනු පිළිවෙලින් මේ ධර්මයේ විදර්ශනා කරනවා කියවා. පින්වත් මහණනි මෙන්න මේ විදිට සාරිපුත්‍යයන්ගේ අනුපදධර්ම විදර්ශනාව තියෙන්නේ ඒ අනුපද කියලගෙන අනු පිළිවෙරී සාරිපපුත්ත මහරහතන් වහන්සේ බලන්ධමී විදර්ශනා කරන්නා ආකාරි මේ විස්තර කන්න පින්වස්වන්නහස මේ හරි ලස්සනයි මේකේ බුදුරජණන් වහන්සේ දේශනා කොන්න විසාරිපුත්්‍ර මහරතනස ගැන කැන්නේ ඒන පින්වත් මහනිනි මේලා සාරිපපුෘත්‍යයන් කාමියන්ගෙන් වන්නව අකුසල් ධර්මයන්ගෙන් වෙන්ම විතරක විචාරක ිතක් විචාර වූ විචාර සහිත විවේකෙන් හටකත් පීති සැපය ඇති පලිවිනි ධ්‍යාන උපදදාගෙන වාසයකරනවාකින්ව සාරිපුත්ත මහරාතන් වහන්සේ විතර්ක බිතක් විචාර ඇති. පීති සැපේ ඇති විව කමෙන්ග මංල ක්ුසරල්මෙන් ෙන්ං වෙච් විවකෙන් හටකත පී සැේ ඇති පහලවිනි දයන උපදාවන් වාසය කරනවන සාරිපපුත්ත මහරතන් වහන්සේ. දේශනා කරනව බුදුරජණන් වහන්සේ එතකුට ඒත් ප්‍රථම ධර්මිහි ප්‍රථම ්‍යානෙහි යාම ධර්මයක් ඇත්ද ඒ ප්‍රථම ධ්‍යානය තින ධර්මයන් ඒ කියන්නේ විතරක විචාර පීතිය සැපය ඒකාකරතාවකින්න මෙනි මේ ධර්මයන් ඇත්ද ඒ වගේ ඉස්පර්ස වේදනා සංඥාචේතනා හිත් චන්ද අධිමෝක්ස බිරි සී උපේක්ෂා මනසිකාරය කියන යමක් ඇත්ද පළමිනි ධාන ඇතිවෙන විතරයක්ක් බුදුරජාණමාස විස්තර කරන්නේ ධර්මයන් ඇදද සාරිපුදත්‍යයන් තුළ ඒ ධර්මයන් අනු පිළිවෙලික් විමසීමෙන්ලත් අවබෝධයක් තියෙනවකින සාරිපුත්ත මහරතන් වහන්සට මේ පලිවෙනි ධ්‍යානය තුළ. ඒවගේ එනිසා සාරබෘද්‍යයන්තුළ ඒ ධර්මයන් ඇතිවෙන්නේ ප්‍රකටවයන්න හරි පුතුම පින්නස්වහන් බලන්තුකට විවිතක්ක විචාර පීති සැපේ ඒවගේ ඒ කාග්‍රතාවේ ඒ මේක ඉස් පර්ස වේදනා සංඥා චේතනා චිත්ත න්ද අධිමෝක්ෂ වීරි සගේ උපේෙක් කියන්න මේ මනසිකාරකින මේ දේවන් උන්හසේ තුළ ඇතිනෝ ප්‍රකටව උන්න්නහදර දෙන්නකි. ප පලවෙනි දානය තුළ පිහිටලා. අ අනෙක් සියුම් දහම් කාරණයිතක ඒේවත් විමසනෝ වේදනා සඥා ඒ හැමකාරනාවකු විමසින් වැඩසිටින්. ඒහමයි පින්නසා ේ භාවයන් ඒහමයි පිනසාම මතක්කරාවගේම පලිනි දානය තුළ පිහිටලා. අ අනිකුත් ධර්මයන්නේ කැඩමි ස්පරිස බේදනා සඥා චේතනා චිත්ත චිත්ත චන්ද අධිමෝක්ස් වීරිී සහි පේක්ෂ මනිිකාරකිනමේ ගම්බිහිරි ධර්මයන් උන්හස විමසනවා ඒ විමසකට බුදුරජාමවා දේශනා කරන්න පින්න ස්වාමිනාස ඒ ධර්මයන් ඇතිවෙන්න ප්‍රකට වයිකනය කියන්නේ උන්හසර මෙ ප්‍රකටව වැැටහෙනවා ප්‍රකටව වැටහෙනවා ඒවා පවතින ප්‍රටවමයිත උන්හසතු වලේ ධර්මයන් පවතිනකට පලිනි ්‍යනය තු වාසය කරනුට ිියසකුට මේ ධර්මයම් පවතිනකට ප්‍රකටවයිකෙන උන්හස්තුලය පවතින්නේ. ඒවගේ දේශනා කරනවා බුදුරජණන් වහස ඒවා නැතිවී යන්නේත් සාරිපත්තියන්ට ප්‍රකටවයිකන. එතුදැ සාරිපපුතු මහරතන් වහන්සේගේ විස්තරයක්නු මේ දේශනා කරන්නේ එතකට ඒවා නැතිවී යන්නේ ප්‍රකටවයිකිනවා එතකොට ඔහු මේ විදිහහිටයි දැනගන්නකීවා. මාතුළ මේ ධර්මයන් මේ ආකාරෙන් පැවත්මකට සකස් නොවී හටගන්නවා. ඇයි නික්ලේසි දැ මෙතන එකන ැම් උන්වහන්සේ මෙෝ ඉමසවාට මේවා මේ ධර්මයන් මේ ආකා පැවත්මකට සකස් වන්න කකිළ දන්න ඇත් රාගදේශම ප්‍රාණයකර පුත්තමෙක් සාරිපපුත්න මහරතන් වහස කැ පිවත් තේරුම් ගඩ. එකුට මේ ධර්මයන් පැවත්මකට සකස් වන්නෑ කළ උන්වහසසිට අවබෝධයක් තියෙනවා ඒරහතන් වවාසිනවා. එතකොට දේශනා කරනවා මේ න්න දැනගන්නවා මාතුල මේ ධර්මය මේ ආකාරයට හටගිර නිරුදත්තු වෙලා යනවා කියල දැනගන්නවා කියනවා ඒවගේ ඉතින් ඔහු ඒ ධර්මයන් තුල බැසගරනෑ කියලා සාමාන්‍ය පින් ස්සාමෙන්න් හස්ස එතකට දෙැගෙන් මේ අපට මේකින් තේරයෙන්න්නේ දැන් තාමානි කනෙකුට ධ්‍යානෙක් උපදවා ගත්තු සමහල්ලාවට තුළ බැස ගනීම තිව පුළුවන්න්නේ ක ටෙක උපාන හෙට ගණඩ පුළුවන්නි පින්නසාවන්න වවාන්සේ නරහතන් වහසේලා ඒ තුළ බැසගන්න නෑ කියන ද මේකින් අප තේරුම් ගන්ති නික්තමයියක නොබැස ගන්නා නිසා ඇසුරු කරන්න නෑ කියන ඒක ඇසු කරන්නේෑක ධ්‍යන ඇසු කරන්න නෑ කියනෙක් නවෙ පින්මවත්න්නේ ඒ තුළ කෙලස් නෑන වවහන්සේ තුළ එනිසා ඒන් මෙං වෙල ඉවාසය කරන්නේ ඇසුරු නොකරන්න නිසා ඒයට බැඳින් නෑ කියනවා ැදනෑ එතකට සාමානක කෙනෙක්ඒ ්‍යානය උපදාානය කරන වාසය කරන්න පුළුවන් සාමානය කෙ සයිත කෙනෙකට නමුත් රාතන් වහන්සේලා එකොම නොබැඳී වාසයකරවා. නොබැදෙන නිසා මනාකොට නිදහස්යෙනව කියනවා එතකොට ඒ කිසිවකට නොවැලි ඒවගේ සීමමාවලට හසු නෝනු සිතින් වාසය කරන්නවා කිනවා ඒගේම ඔහු තෞදුරුටත් ඒ පිළිබඳ නිස්සරණයක් තියන බව අවබෝධ කරගන්නවා කිනවා. ඒම බහුල් වස්සයෙන් කරන ඔහුට ඒ වැටහෙනව මේ පල්මි ධ්‍යාන විස්තර තමයි පින්න ස්වාමෙන්න් අස දුරජණන් වහන්සේ සාරිපුත්ත මහරාතන් වහන්සේ සමවදින ග පලිම ධානය ගැන බුදුරජණනමහස විස්තරකර මේ විදිර පින්නස්වාමනන් දෙවනි දාන තුන්වනි ධ්‍යානය හතරවනි දයාානි ඒ වගේ අරූප සමපත්ති කෙලබර නේව සඥා අසං්‍යානය දක් පත් විස්තර කරල බුදුරජන වහන්සය රිත්ත හරහතන් වහන්සේ රෝධ සමපත්තිය තුල විමසන ධර්මයනුල් මේ විදිහටම විස්තර කන්නවා. ඉතිම මේ කාරණය මතක්කුණේ පින්නවස්වාාව හන්ස මේ විදිහයට මේ මහා උත්තමෝ රාතන් වහන්සේලා ඒ ධ්‍යනවලට සංවධනකොට උන්හන්සේලා ඒ ඒ ධ්‍යයාන තුළ සමවැදිල ඒ ධර්මයන් විමසනා ආකාරයේ අපට හිතාගණ්ඩ බෑ සාරිපපුත්ත මහරාතනස අඩමසක් පුරාවට විමසව කියවා. මේ කාරණයෙන් අපටි පින්න ස්වාමින්නාස යම් හෝ ඒ රහතන් වහන්සේලා සංවදින අනු පිළිවල සමාපති ගනයම් තේරුන් ගන්ඩ මේ කාරණයපකාරවක ටත්තන පින පින්න ස්වාමීන් වහන්සේ පැහදිලි කර දහම් කාරණාතර වටිනා කාරණාවම්මතු වුණ. ඒ නිකෙලෙස් මහ රහතන් වහන්සේලාට සමාධීයට සම්වදීමේදී. ඒකෙරෙහිත් බැඳීමක් නැෑ. ඒක ඒක ඇස්තුරු කරග නඒක ඒක මත ඇසුරඒක කියන් ඒකට බැඳලා පවතින්නේ. ඒකත් එෙක් එකතු නිලානේ ඒ නිදහස් වෙලා වැඩ සිටින්. ඒ කෙලිස් නැති සිතක අකම් පිතස්භාවේ. පින්න ස්වාමිහස මේ නිරෝධ සමාපත්තියට සම්වදීමදී. නිරෝධ සමාපත් ස ශ්‍රාවෝකයන් වහන්සේ නිරෝධ සමාපත්ති කලින් අරමුණු කරලා සම්මදින්නේ කියලා සුන්දර දහම් දහම් පරයෙන් තුළ තිබෙනවා. පින්නස්වාමනහසන්නේ දහම්කානවත් පිත්. දැගත්ත් මේ ගේ සුන්දර්ද ඇතුම මේ නිරෝධ සමාපත්තිය සම්බැදීමෙන් කියෙලතියෙන්නේ. මේ වගේ ද ත්තම නිරෝධ සමපත්ති්‍ය වයෙන් බුදුරජාණන් වහස පෙන්වාදී ලති බෙන්නන්නේ එක කියන රනාව දන ගන්න රන ප්‍රයෝජමත්. ඉන්න ස්වඥාස මේ නිරෝධ සමාපත්තිය ගැන ඒ මහා වේදල්ල සූත්‍රී යම් කිසි කාරණාටිකක් සඳහන්ගෙන මටහරි උදුම ේතුන දැමේ දසුත්තර දේශනාවි සාරි පත් රතන්හස දේශනාව. දෙඟ අප පින්නත් ස්වාමිණහන්සේ අනුපද සූත්‍රයේ සාරිපපුත්තු මහරහතන්හසේ දශනනා කලපු කාරණ කීපයක්ම ඉස්මතු කළින් තින් හරිපුදම මේ මහා වේදල සූත්‍රයටත් සම්බන්ධ වෙලතින් සාරිපපුත්තු මහරහතසත් මහා කොට්ටිතු මහරහතන් වහන්සේ තින් සාරිපපුත්තු මහරහතනාහසිකින් මහා කොට්ටිතු මහරහතන් වහන්සේ විමසා සිටිනවා පංජිමානි අවසෝ ඉන්ද්‍රයාන ඉන්ද්‍රිය පහක්තිීන ආශ්ිමතුන ඒ තමයි කිය නම චාක්ක ඉද්‍රියන් සෝත ඉද්‍රියන් හනන්ද්‍රියන් ජීව ඉන්ද්‍රියන් කා ඉන්ද්‍රියන් කියන මේ ඇස කන්න ආස්සි දව කයිකෙන ඉන්ද්‍රියන් පහ. ඒත්තින් මේ ඉන්ද්‍රියන් පහක මේ මෙත නිඳල පටන්ගත්තුත් ගොඩක් පැහැදිවිනවා. මේ කොටස මේ ඉන්ද්‍රියන් පහ කුමක් ප්‍රත්තියදකිනම් පහිටලතින්නේ. එතකට සාරිපපුත්ත මහරාතන් වන්සය වදාල ඇවැත් කොට්ටිතේනි මේ ඉන්ද්‍රියන් පහ පහිටල ති ආශ්‍ය. ආයස ප්‍රත්තියන් කියෙන ඉන්දියන් පහ පහිටන්නේි ආයුම් පනවසු ඊට පස් යහනු ප්‍රශ්නි ආයු පනාවසු කින් පටිච්ච තිටටතීතිී මේ ආයුශීතීයනිෙකුමක් ප්‍රතිය කුමක් හේතු කරගෙන ආයුශීතයනය කිලා එතුකොට කියන උස්ම පනාවසු ආයශේතියෙන්ය වැත්න උණුසුම මුල් කරගෙනින් උුසුම නිසාකින මේ ආයු ශීතයනිි ඊට පස් යහන උස්මා පනනාාවසෝකින් පටිච්ච තිට්ටදීතිී. උණුසුම පවතින්නේ කුමක් හේතු කරගෙනකිලා එතකට සාරරිපපුත්් මහරතන සපු රෘත්තරයයක් දෙෙන්නේ. ඇවැත් උනුසුම පවතින්නේ ආයුස නිසාකිව. එතකොට මේ කොට්ටිට මහරතන් ආසියන දැන් අප ඔබහන්ගේ එහවම ආයිසිතයන කුමක් ප ගොමක් හිතුකරගෙන කිලව මේ උුසුම නිසාකිව දැගු බහන්සිගේ හට ප උනුසුමතියන්නේ කුමක් නිසාකි ආයිුස නිසාක ඊට පස්ස කියේනවා. එක හ ේරു ങ කියනමං උපමාවක් කියන්න ඒ තේරු ග වා ඇවැත් ඔන්නකිවව තෙල් පහනක් පත්තු කරලතිීනකිව. ඒ තෙල් පහනි සිුවක්තිනනකිව. ඒ පහන්සිල් නිසා ලෝක පේන. ආලෝක නිසා පහන්සිල පේන. ඒ වන ශරයේ උසුම නිසා ආයසි තිීන. කි ර ර හ හ . ට පස කියේන ഇළගේ ප්‍රශ්ඥාහන කොට් ත මරාතන් වහන්ස. ඇවත් ආයිසන්ස්කාරය കේද යම් වේධනනා ධර්මයක් වේ. ඒ දෙක එකක් දි . ඒ යිස කාර මේ විඳීම එක දි . ක . හේතු තමයි කිය න ආයයි සංස්කරත් විඳීමත් එකක් උනාානම් නිරෝධ සමපත්තියට සම්මවධින භික්ෂ අයන ගටි ැකි. ඒක හේතු ම නිරෝද සමපතති ප මන්හස අපි කලින් ස්තර කල අු නිරෝධේදී නිරෝධ සමපත්තිී සංඥාවත් ේදනාවත් සපර් රද . එතුකට නිරෝධ සමාපත්තියේදී වේදනාව නිරුද්ධවෙන වන අවසියයි වේදන අධර්ම එකක් න නිර ික් න්නකි. හ දගත් රනාව සාමන පට හිත නැතිකක්. සාරිපපුත් හතන් තර. ඊට පසේ සාරිපපුත්තු මහරාතන්න ස ේවිදිහයට සූත්‍ර දේශනාවේ ඉදිරිියයට ඉස්තර කරලා කියන සරිපපුත්තු මහරාතන් හන්සේගිෙන හන කොට්ටිත මහරහතන් වහස සරීරයේ වැඩකට ගණ්ඩ බැරි දරකඩක් වගේ අයින් කළදාාන්නේ කුමක් සාරී නිරද න. එතකට ගාථාවවිතිෙන ආයු මාච ංයාාන යදාකායන් ජහන්තිම තදලිත්තු අප ඒ ගාථ විතින ආයුෂයයක්ත් උණුසුමත් විඤ්ඥානයයක් කියන සරීරෙන් අය එතුන අංගුණනාට පස්සේ මේක වැඩකරගන්න බෙ දරඩක් ගයි කරනවා කියන. ඊට පස්සෙ කියන ආයශමතුනී එහෙනම් මැරරිච්ජ මලගුණත් නිරෝධ සමාපතතියට සමයවිච්ච භික්ෂුවත් අතර මොකක්ද වෙනසකිල එතකට කියන මේක ලස්සනයි ඒ යිශමතුන කලුරිය කරපු මලකුනෙත් කළගිර කරපු ලුණ කකාය සංස්කර නිරද්දයික කායි සංස්කකාරක ආශවාස පස්වාස නිුද්ධදයි. වචී සංස්කකාර නිරුද්දැකින එකන් විතක්ක විචාර නිරුද්ධකිව. ඊට පස්ේ චිත්ත සංස්කාර නිරුද්ධැකව සංඥාවේදනත් නිරුද්වෙ මලකුණ. ඊළඟට තිීනවා ආයු අපරික්ක ආයු පරික්කීන ඒ ආ සව සලා. സമാ പസത് ണുസമതന് തിലകില ഇന്രയാനി വിപരി വിന്നാന് ഇന്ദ്രയൻ സംപൂണ ിന്തി ലകി്ല ന്നമു മലസരി മലക്കുന്ന് ഇറ്പസിന് ോചായം പിക്കുസ്ഞ വേദത നോത നിരോധം സമാപന്നു തസസപി കായസංകാර നിുද്ധ നിമത്തി മത് ചിക്ുിത ാ സ്കാര നിുദ്തയ വച സകര നുദ്ത ചി് സ്കര ിുദ്തയ ැබැයි. ආയു අපപരക്കു ආയസയ സම්പൂർ്ന് വസങ്ങിലන්නේ. උണസമ സരීരීതി කිය. ඉන්്രയാന വിപ്പസനാ് മലക്കു നද്രാൻ ിදිില ിල්് ിോ സമപത്തി සമ ് ി്ുക ഇന്യാ രി സ് ക്ക. വി്പസන්නക്ക. එതකുട පിന്നත් මේ නිරෝධ සමපത്തത് വിവത്െ ുදු ජാസ ാര പുത്തം හരാത න්ස. පෙන් ද ද අපිට පිාත් මේේවාගේ ක් මේ බෞද්ක ලෝක ගැනීල කොච්චර හලට ගැන තිිනත් මචර ගැඹුරු ස භාමින්තු මේ විමුක්ති සුක ඒවාගේම නිරෝධ සමාපත්ති ගැන හඩ නෑ මේ බුද්ධසාහසනි විතරමණ විස්තර ක නති. දැ අපිගතත් නරෝධ සමපත්තියර සමදිල මටමතකට සංජකන හතන් හන්සේ කකුසන්ඳ බුදුරජණන් වහන්සේ ජාග්‍රශාවකයන්හන්සේ වගේ. උන්හසේ පිරිිවම පාල ක හිතල මනිස්සේ ද ද ගොඩව ලෙකතු කල ගනිතේලා පටත් වෙන. උන්ස දහන වික. හැබැයි වුණාසේ දවසතක පස ැට සිවර කොනක් දැල ැ. අල ප ස ජීවත් ජීවත් . න්ාසේ රෝධ සමපත්තිය තියනෙ ඒ සොබහාවේ අපිට තේරු ගඩ බැයි. ඒ ධර්මී තියන කරනුණු හැරන්න. අපට වනස හිඳකු මියමුක් තිසුකේ. අපිට හිතා ගන්න බැ තරම්ම සැපිය ා. සාමීන් හන්සේ. අගෙනා දහම් කාරණාවක් මතු කරලා දුන්නේ බුද්ධශාසනයක විතරක් අහන්් ලැබෙන නිරෝධ සමාපත්්‍යය කියල කියන්නේ කුමක්්ද කියන කාරණාව. තින්නේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපපුත මහරහතන් වහන්සේ අතර ඇතිවුණ දහම් සංවාදේදිතමයි නිරෝධ සමාපත්තේ ගෙන ඒ දහම් කාරණ ඇතුළත් තුන්නේේ. පන්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළ තමයි මෙව නිවීමක් ගැන ලෝකයහන් ලැබෙන ෙුන්ගේ දහසීම ලබන උත්තරීතර සැපේ ගෙනහන් ලැබෙන්නේ. ඒයි නිදහස්සවෙලා ලබන උදාාර වූ ආනිසංස දකිීට ලැබෙන්නේ. පින්නතුනි අදවසේත් මේ ත්‍රවණය කළ දහම් කාරණා තුළ කාමයන්ගෙන් වෙන් වෙලාලබන ඒ ශ්‍රෝකයන් වහන්සේලා ලැබූ. උදාාර විමුක් තිසෝයන්. උදාාරූ විහරණයන් ඒවයින් ඒවා මුල්කරගන කෙලෙසුන්ගේ නිදහස්සරු ආකාරයන් ගැ සුන්දර දහම් කාරණා බොහොමයක් දැනගන්නට ලැබන. ද న్న ධර් න් ින් ැමති වන්න විය න ෝ త్වා సක් විඳ සත රం තුළ සද ස ీ ව න ోදන් ్වා වි ශයෙන් වරණే සැపන් බලෙන් වැඩත්වා ඒ ీ දෙවරන් ගේ ాර්ම් రැවරණ සිවාද ින්න ැම ට සලසාධවා ඒ ව තුම් තුරරි ස ධර්මයන් ව ෝධ කරත්වා සාధ. සාදු සාදු. එවගේ අප ගුරු දේවෝත්තම කල්ල්‍යාන මිත්‍ර පින්නත් ලොකුසාවාමින්න් වහන්සේටත් මේ සීලු පින්න අනු මෝදන් වෙත්වා. අද දහම් සාකච්ඡාව සඳහා වැඩමෝදාලළ ගෞරනණය පින්නත්ස්වාමින්න් හන්සේලාටත් මේ සීලු පින්න්නන මොදැන් වෙත්වා මහම මුණවාසී ලක්වාස ලෝවාසි සීලු පින්නස්වාමින්න් වහන්සේලාට සුවසේ සීලා දීගුණ දහම් මාරක්ෂා කරගන්න තුම් චතුරාරි සති ධර්මයෙන ඔබෝධ කරගන්න මේ සීලු පින් ඒතුවාසනා වේවා සාධ. යගේ මදදවසේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඇමరిරිකාය පදිංචි පින්න චින්ත සිල්වා මහතා ඇතුළ හි පවලි පින්නත් හැම දෙෙනනාගේ දායයිකත්තිේෙන් එතුමන් බ පොරොත්තුව වෙනවා නමින් මිය පරලෝගගේ ැටිල් ඩ සිිල්్වා මැනියන් යි ල් සිිල්్වා ියානන්ට සහ සහන් සිල්වා පුතනුවන්ට ුණ්ඥාන් ෝදනා කරන්නට ඒ වගේ චින්ත ిල්ලවා මහතාගේ බිරිඳවන තරංගා අතිරගේ මහත්මී නමින් මිය පර්ලෝගිය ඥානා පෙරේරා මෑනියන්ට සහ පතිරගේ දීපානිි සොයිරයට පුුණ්‍යාන මෝදනා කරන්නත් දායිකත්යෙදරු එපින්නත් හැම දෙනාම නමින්. අනන්ත සසරපුරා ිය පරලෝගිය සීල ඥාතීන්ට පුුණ අනු මෝදනා කරන්නත් බලාපොරොත්තුවෙ ෙනොවා. එතින්ගේ නම් සඳහන් කරන්න ට ෙදනාව, ිය පරලෝගයේ සීලු ඥාතීන්ටත් සීලු පින් අනුමෝදන්නෙත්වා. ම අනන්ത സ രാമ പ്ലോകുസ പින් ുത് ിന ත ഞාතිി വද് ඒ ලു ഞා ിගේ പലോ වි പහതේවා സ පත්වේවාහ සසරදුකින් අත්මිදිවා සාද සාදසාാද ඒගේ පොരിക്കാ പදිിച പിന്നත් ചിින්ත ിල්ල හമ. බරිින්ද ඇතුළු පවලේ හැම දෙනාට මේ පින් අනමෝදන් විත්වා, චින්තක සිල්ලා මහතතා ඇතුළු පවුලේ හම දෙ නාටත් මේ ධර්ම දාන මේේ දායකත්්‍යය දරීමින් රැස්සූ සීලු පුණ්ඩි ධර්මයන්. එකසේ අනුමෝදන් වෙත්වා. ඒවගේ ධර්මස්්‍රවණය කළු බැහැම දෙනාටත්, මේ සියලු පින් අනුමෝදන් විත්වා ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික පින්නත් හැම දෙනාටත්, මේ සීලු පින් අනමෝදන් වෙත්වා හැම දෙනාට. නිදුක් නීරෝගී සූ පත්භාවයන්නතුව. සූසේ සීලා දීගුණ දහම් මාරක්ෂා කරගන්න බොහෝ පින් දම් රැස් කරගන්න උතුම් චතුරාරිත් සතිධර්මය අවබෝධ කරගන්නත් මේ සීලු පින් ඒතු වාසනාාවේවා. සාදු සාධ සාදු නමෝබුද්ධාය තිරුවන් සර්මයි.. මෙවැනි වටිනා ධර්ම දේශනා අනර්මීමට ශ්‍රතා YouTube චැනලයේ සබස්ටරයික්් කර සීනුව ලගුණු ඔබන්න.